මේදවස්වල සාමාන්‍ය සමාජය තුළ මතයක් තියෙනවා එන්නත් ලබා ගත්තට පස්සේ නාන්න එපා නාන්න හොඳ නැහැ ටික දවසක් යනකම් කොවිඩ් ආසාදිනේ වෙලා නම් ඔබ ඉන්නේ නාන්න එපා සමහර වෙලාවට කොවිඩ් ආසාදිනේලා සනීප වෙලා තියෙන හැබැයි ගෙදරට ආපු ගමන් ටික දවසක් යනකම් නාන්න එපා කියලා මේ මේ කතාවේ සත්‍යයක් තියෙනවා ඔබට බොහොම ස්තුතියි මේ ප්‍රශ්නේ අහපු එකට අපිට අපෙන් දැන් අහන ප්‍රශ්න වලින් එක ප්‍රධාන ප්‍රශ්නයක් තමයි නාන්නද කියන එක ඉතින් සමහර වෙලාවට අප පුදුමයටපත් වෙනවා සමහර වෙලාවට දවස් 21කින් එහෙම නැත්තම් මාසෙකින් නාලා නැහැ සමහරට නාලා නෙමෙයි ඇඟ හොදලත් නැහැ. ඉතින් මං හිතන්නේ ඔකාර ඒ මතේ හරියට තියෙනවා. මං දන්නේ නැහැ ඇයි හේතුව කියන එක. ඒ කියන්නේ කොවිඩ් හැදුනොත් හරි එන්නත ගත්තොත් නාන්න එපා ඇඟ හොදන්න එපා කියලා මතයක් තියෙනවා. ඉතින් කිසිම විද්‍යාත්මක වෛද්‍ය විද්‍යාත්මක පොතක නැහැ මේ ශ්වසන ආබාධයක් හැදුනත් මොන දෙයක් හැදුනත් එහෙම නැවා කියලා ඒකෙන් නියුමෝනියා හැදෙනවා කියලා කිසිම පොතක නැහැ. ඒ වුණාට මේ මතේ හරියට තියෙනවා. මං හිතන්නේ අර මරණ සංඛ්‍යාවත් වැඩිවීමත් එක්ක නියුමෝනියා හැදෙනවා කියන කතාවත් එක්ක ආපු මතයක් වෙන්න ඇති. සාමාන්‍යයෙන් අපේ ශ්‍රී ලාංකික සංස්කෘතියේ මතයක් තියෙනවානේ නෑවහම පීනස වැඩි වෙනවා ඒ වගේ දේවල්. ඉතින් ඒක අර මම හිතන්නේ නැවතත් මේ ආශා මේ සමරනායක වෛද්‍යතුමිය කිව්වා අර සමහර අයට ඒ කියන්නේ පොඩි හතිය වගේ තියෙන කට්ටියට එහෙම පොඩි ප්‍රතික්‍රියාකාරීත්වයක් දැක්වෙන්න පුළුවන් කියලා. ඒකට අර පොඩක් සෙම වැඩි වෙනවා වගේ දැනෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නෑ නියුමෝනියා තත්ත්වයක් ඇති වෙනවා කියන එක. ඉතා වැදගත් පණිවිඩයක් තමයි අර මම කලින් කියපු මේ ආහාර හොඳින් ගන්න විවේකීව සිටින්න වාතාශ්‍රය ලබා ගන්න දියර වර්ග ලබා ගන්න ඊළඟට පිරිසිදුව සිටින්න අතිශය වැදගත්. මොකද දැන් සමහරවිට අපි චර්ම රෝග පවා දකින්න අපි ඉන්න චර්ම රෝග විශේෂඥයෝ දකින්නවා සමහර චර්ම රෝග පවා මේක නිසා ඇති වෙන්න පුළුවන් කියලා. පිරිසිදුව සිටීම අතිශය වැදගත්.